උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ඒවං මේ සුතං ඒකං සමයං භගවා නාලන්දායන් විහෙරති පාවාරි කම්බවනේ තේන කෝපන සමයේන නිගණ්ඨෝ නාත පුත්තෝ නාලන්දායන් පටිවසති මහතියා නිගණ්ඨ පරිසාය සද්දින් අතකෝ දීක තපස්සී නිගණ්ඨෝ නාලන්දායන් පින්ඩාය චරිත්වා පච්චාබත්තං පිණ්ඩපාත පටික්ඛන්තු යේන පාවාරි කම්බවනං යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවතා සත්තිං සම්මෝති සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතංකෝ දීගතපස්සින් නිගණ්ඨං භගවායි තදෝච ඒවං මේ සුතං හැමදාම කියනා වගේ ආනන්ද මහරහතන් වහන්සේගේ මේ ශාස්ත්‍රූ ගෞරවය දැක්වූ වචනය මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා එක් සමයක් කී භාග්‍යවතුන් වහන්සේ නාලන්දායන් විහෙරති නාලන්දා නුවර වාසය කරන සේක. එහි පාවාරික අඹවනේ පාවාරික සිටුවරයා විසින් පූජා කරපු අඹවනය කුවට මේ විහාර ජීවක අඹවනය කුව එතන කුටිසේනාසන ගඳකිලි සහිත කුටිසෙනසුන් සහිත විහාරයක්. අඹවනයක් ප්‍රතිබිච්ච නිසා තමයි පාවාරික අඹවනය කියන්නේ. නමුත් මෙතනත් සේනාසනයක්. ඒ පාවාරික අඹවන කියන සේනාසනයේ තේන කෝපන සමයෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ නාලන්දා නුවර පාවාරික අඹවනේ. එසමෙහි නිගණ්ඨෝ නාත පුත්තෝ නිගණ්ඨ නාත පුත්‍රයන් තමන්ගේ ශ්‍රාවක පිරිසත් එක්ක නිගණ්ඨ නාත පුත්‍ර නාලන්දායන් පටිවසති එහි වාසය කරනවා. මහතියා නිගණ්ඨ පරිසාය මහත් නිගණ්ඨ පිරිසකුත් සමගින් අතකෝ දීඝ තපස්සී නිගණ්ඨ එතන හිටියට උස නිගණ්ඨෙක් එයාගේ නම දීඝ තපස්සී දීඝ තපස්සී කියන එක නම උස තපස්සී කියමු අපි. තපස් ඇත්තා කියන එක තමයි තපස්සී කියන්නේ. දිග නිසා උස නිසා කියන දීඝ කියලා. මේ දීඝ තපස්සී තමයි නාලන්දාවට පින්ඩපාත ගිහිල්ලා පින්ඩාය චරිත්වා පච්චාබත්තන් දවල් කෑමෙන් පස්සේ පින්ඩපාත පටික්කන්තෝ දවල් දාණයෙන් පසුව ආහාරයෙන් වැළකිලා දැන් කෑම කෑවට පස්සේ ආයි කන්න ඕනේ නැති නිසා යේන පාවාරි කම්බවන යේන භගව. දැන් එයා කාලය ගෙවා ගන්න එනවා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න පාවාරික අඹවණයට. දැන් මෙවැනි අන්‍යාගමික ශ්‍රාවකයෝ ගොඩක් වෙලාවට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇවිත් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ තොදිවා විහරණයට නොඑක් ආශ්‍රම වෙත අන්‍යාගමික අසපු වෙත ගිහිලත් තියෙනවා. ගිහිල්ලා බොහොම සරලව නිදහසේ සජීවීව බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා. සුවදුක් කතා කරලා එයාලා කියන්නේ කවිල එක අහගෙන භාග්‍යවතුන් වහන්සේ කියන එකත් කියලා දීලා හැම සමාහට තියෙන අර පාඩුව විදගෙන එනවා. ඉතින් ඒ වගේ තමයි මේ පිරිස බොහොම නිදහසේ තමන් නිගණ්ඨ නාත පුත්‍රගේ ශ්‍රාවකයෝ තමයි. නමුත් ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහි ඉන්න බලලා යන්න ඕනේ කියලා වගේ ගොඩ වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. තහනමකුත් නැහැ. ඇවිල්ලා යනවා බලලා. ඉතින් එහෙම එනකොට දැන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දකින්න ගොඩක් කැමති. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත රූප විලාශය. ඒ නිසා එදත් දවල් මේ දීඝ තපස්සී නිගණ්ඨය එනවා මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න පාවාරික අඹවණයට. උපසංකමිත්වා ඇවිල්ලා අපි දන්න උපාසක මහත්තයන උපාසිකාවක් නම් සැදැහැති කෙනෙක් කරන්න වඳින එක. නමුත් මෙයාලගේ අන්‍යාගමිකයින ඒ නිසා මෙයාල කරලා තියෙන්නේ එක අභිවාදිත්වා කියලා වචනයක් නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද කරලා තියෙන්නේ භගවතා සද්දී සම්මෝදි. හොඳට කතා කරලා තියෙනවා සම්මෝදි සතුට වෙලා තියෙන කතා කරලා සම්මෝදනීය කතා සාරාණිය සිහිකටයුතු කතා කරලා ඒ කියන්නේ සුව දුක් විමසලා සැපසනී පහලා
භාග්‍යතුන් වහන්සේ දීඝ තපස්සෙන් අනු කොහොමද සැපසනීප දානි අරගෙන දින්නේ ආදි වශයෙන් අහනවා. එනට දීඝ තපසිත් අහන පෙරලා භාග්‍යතුන් වහන්සේගේ කොහොමද සුවදුක් කියන එක සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර පැවත ආපු සිරිතක්. ඒ සුවදුක් විමසීම පිළිසඳර කතා කිරීමේ නම් මේ අන්‍යාගමිකයක වෙන එක්කෙනෙක්ගේ ගෝලෙක් එහෙම කතන්දර නෑ. එතෙන්ට ආවා කවුද ආවේ? ඒ ආව කෙනත් එක්ක සුවදව කතා කිරීම තමයි බුදුරජාණන් වහන්සේලාගේ සිරිත. ඉතින් මෙතන පොඩි වෙනසක් තියෙනවා. මෙයා වඳින්නේ නැහැ. කතා බහ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දීඝ තපස්සිට කියනවා, තපස්සි ආසන තියෙන, ඒ කියන්නේ වාඩි වෙන්න ආසනකෝ බිමත් ආසනයක් තමයි. ඒ කියන්නේ අතන ඔබ හිතන්න එපා මේ පුටු තියලා තිබුණා කියලා දීඝ තපස්සිට වාඩි වෙන. ඒව නැහැ. චෝටි බංකුවක් මොකක් හරි තියෙන්නේ නැති. භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහව මහා සුන්වල උසසුන්වල කවුරුත් වාඩි වෙන්නේ නැහැ. වාඩි වෙන්න බෑ. බෙල්ල බිමට ගැලවිලා වැටෙන උසින් වාඩි වුණොත්. බුදුරජාණන් වහන්සේට පහතින් තමයි ඕනම කෙනෙක් දෙවියෙක් ආවත් බ්‍රහ්මෙක් ආවත් වාඩි වෙන්නේ නැහැ කියන එක. දෙවියෝ බ්‍රහ්මේ වාඩි වුණොත් ඇවිල්ලා එයාට ආසන පහළ වෙන එක භාග්‍යවතුන් වහන්සේට ගෞරවය. ඒ නිසා දෙවියෝ දෙන තිතාකෝ සාදේවතා හිටගෙන හිටියා කියන. දෙවියෝ ඉන්නේ බ්‍රහ්මයෝ ඉන්නේ හිටගෙන. මොකද ඉතින් යාළ වැඩි වෙලා ඉන්නෙත් නැහැනේ. චුට්ටක් වෙලා ඉන්නේ ධනක් බිම යනගෙන ඉන්නව වගේ අපි දර්ශනවල චිත්‍රවල දැකලා තියෙනවා විහාරවල. ඒ වාඩි වෙලා නෙවෙයි ඉන්නේ ධනක් බිම යනගෙන හිටගෙනයි කියලා කියන්නේ. ඒතර මේ කියන දීගත පස්සිට කියන දැන් ආවට පස්සේ ආසන තියෙනවා තපස්සි කැමති නම් වාඩි වෙන්න. ඔය ආසන ආසන තියෙන කියන්නේ කොළ ඇතිරියත් ආසනයක්, චූටි බංකුවත් ආසනයක්. ඉතින් එහෙම වාඩි වෙන්නකෝ අපි ඉතින් කලින් දවසක දේශනාවක් මතකනේ නේද? පෝතලී සූත්‍ර පොර මතක තෙහුණා. එයාට කිව්වම මේ ගෘහපති වාඩි වෙන කෝ නිසා නොකමැත්තෙන් වාඩි නොවී සිටියා. පස්සේ ගෘහපතියෙක් ය කියන එක හේතු ගන්නලා දුන්න, කාමයන්ගේ ආදීන ප්‍රකට කරලා දීලා ඊට පස්සේ තමයි ඉතින් වාඩි වෙන්නේ නැති වාඩි නැගලා පස්සේ තියෙක කියලා නැහැ. වාඩි වෙන්නේ නැති ශ්‍රාවකෙක් වුණා ඊට පස්සේ වඳින්නේ නැති. දැන් මෙතන දිග වාඩි වෙන්න බෑ කිව්වේ නැහැ. එයා සුදුසු ආසනයක් අරගෙන එකක් පස්ස වාඩි වුණා. සතුට සාමිච්චි කළ වාඩි වෙලා දීග තපස්සේ මිටි ආසනක් අරගෙන වාඩිනේ කියලා සඳහන් වෙන එක්තරා මිටි ආසනක් ගෙන එක් පැත්තක වාඩි විය. එක පැත්තක ඉන්නා වූ දීග තපස්සේ නිගණ්ඨයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියනවා නිගණ්ඨයාට, තපස්සි නිගණ්ඨනාත පුත්‍ර පාප කර්ම කිරීමට කර්ම කීයක් දේශනා කරනවද කියලා. බුදුරජාණන් වහන්සේ නිකරුණේ වචන කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ යම් වචනයක් කතා කරන්නේ අර්ථ සහිතවයි, ලොවට වැඩ සහිතවයි. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ දීඝ තපස්සීට නිවන් නෙවෙයි, නිගණ්ඨනාත පුත්‍රට නිවන් දකින්න පුළුවන් නිසාත් නෙවෙයි. කවුරු හරි කෙනෙක් ඇතියත් බලමු ඉදිරියේදී ඔබට හම් වෙයි කවුද කියලා. දැන්ම කිව්වොත් අගින නැති වෙනවා. ඒ නිසා පස්සේ බලමු කවුද මේ වාසනාවන්තයා, කවුද මේ පුණ්‍යවන්තය. ඒ පුණ්‍යවන්තයව දකිමිනුයි බුදුරජාණන් වහන්සේ මේ වචන කීපය අහන්නේ දීඝ තපස්සීගේ. මොකද දීඝ තපස්සීට හේතු සම්පත් නැහැ, නිගණ්ඨනාත පුත්‍රටත් හේතු සම්පත් නැහැ. දැන් දීඝ තපස්සී මෙහෙම හරි භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙනවා. නිගණ්ඨනාත පුත්‍ර කවදාවත් ළඟ හිටියත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කිරීමේ, එකටික කිරීමේ හිත තියෙන තුරු, ඒක අත්හරින තුරු එන්න පුළුවන්කම නැහැ කියලා අටුවා විස්තර කරලා තියෙනවා. ඒ කොහොම නමුත් දැන් මේ වචනේ ඇහුවේ ඇයි කියන එක පේනවා. තව කෙනෙක්ගේ යහපත පිණිස. දැන් ඇහුවට පස්සේ දීඝ තපස්සී කියන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බලන්න මේ අර අන්‍යාගමිකයන් භාග්‍යතුන් වහන්සේ අමතලා තියෙන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. ගෞතම ගෝත්‍රයෙන් අප ශ්‍රමණයෙක් කියලා නේ යාළ කියන්නේ. නමුත් අපේ ශ්‍රාවකයෝ කියන්නේ හැම අපි කියන්නේ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කටපුරා කියන්නේ. අපේ සමහර අයත් කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන. එහෙම කියන්න එපා. එහෙම කියන එකෙන් වෙන්නේ අපේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දුර්වල බවයි පෙනී යන්නේ. වචනේ කටපුරා කියන්නේ මේ තුන් ලෝකාග්‍ර වූ මහා සත්වයා, මහා උතුමන් වහන්සේ. අපිට පුළුවන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ කියලා අඩුමත් තරමේ ආමන්ත්‍රණය කරන්න. එන ශ්‍රද්ධාව ඇති කෙනා ඒ වචනේ අමතනවා. අනික් කෙනා කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බවත් කියනකොට පින්වත් අර්ථයකුත් එනවා. එහෙනම් කර්මය කර්මය කියලා නාත පුත්‍රයාට පුරුද්දක් නෑ. නාත පුත්‍රයා කියන්නේ දණ්ඩ දණ්ඩ කියලා. මොනවා කියලා? දණ්ඩ දණ්ඩ කියනවලු. එයා මොන දණ්ඩද කියලා තියෙන්නේ? කීයක්ද? ඉතින් තුනක් තියෙකුවා. දණ්ඩ තුනයි. තුන මොනවද? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. මේ භාග්‍යතුන් වහන්සේ අහනවා තපස්සි ඒ කාය දණ්ඩේ වෙන එකක්ද, වචී දණ්ඩයක් වෙනත් එකක්ද, මනෝ දණ්ඩයක්, ඒ කියන්නේ තුන තුනක්ද කියලා අහන්නේ. වෙන වෙනම ඒවද? ඊට පස්සේ උත්තර දෙනවා ගෞතමයන් වහන්සේ, කාය දණ්ඩේ වෙන එකක්ය, වචී දණ්ඩයක් වෙනත් එකක්ය, මනෝ දණ්ඩයක් වෙනත් එකක්ය. තපස්සි මෙසේ බෙදලන මේ දණ්ඩ තුන අතරින් නිගණ්ඨනාත පුත්‍ර පව කරන්න බලවත්ම දණ්ඩය කුමක්ද කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා මේ දීඝ තපස්සි, ඒ කියන්නේ මොනවද? කාය දණ්ඩේද බලවත්, වචී දණ්ඩේද බලවත්, මනෝ දණ්ඩේද
බල හොඳට පැහැදිලි මේ අහන ප්‍රශ්න හරි පිරිසිදුයි පිළිවෙලයි ආයි කිසි පැටලිල්ලක් නෑ අහන්නේ මේ තුනේ මොකද්ද බලවත් නම් කරලම කියන කාය දණ්ඩේද වචී දණ්ඩේද මොනවද බලන්න බුදුරජාණන් වහන්සේගේ සජීවී බව සහ වාක් විලාශය හරිම සජීවී ඒ වගේම උන්වහන්සේ පිරිසිදුව අහනද ඒතර උත්තර දෙන කෙනා ලේසි මොකක්ද ඇහුවේ තේරුණා අහලා තියෙන මේ තුනේ මොකද්ද වැඩි කියලා අහලා තියෙන. එතකොට එයා කියනවා මේ දණ්ඩ තුනෙන් කාය දණ්ඩයමයි ප්‍රධාන වෙන්නේ වචී දණ්ඩයසේ නෙවෙයි මනෝ දණ්ඩයසේ නෙවෙයි කියලා මේ දීඝ තපස්සී උත්පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙයාව ගිවිස ගන්නවා වාර තුනකදී. මෙන්න මේ ගිවිස ගන්නනේ තපස්සිය කාය දණ්ඩය කියලාද කියන්නේ? එසේ ගෞතමයන් වහන්සේ කාය දණ්ඩය කියලා මම කියනවා. කාය දණ්ඩය කියලාද ඔබ කියන්නේ? එසේය එවැනි ගෞතමයන් වහන්සේ කාය දණ්ඩය කියලා මම කියන තුන්වෙනුවත් තහනවා තපස්සි කාය දණ්ඩය කියලාද කියන්නේ? නැවත උත්තර දෙනවා එවැනි ගෞතමයන් වහන්සේ කාය දණ්ඩය කියලා මම කියන්නේ. අන්න තුන් වරක් ප්‍රතිඥා කරනවා. කියන්නේ මේ වචනේ පිහිටා ඉන්නවා කියන එක තමයි මේ ප්‍රතිඥාවෙන් කියලා වෙනස් කරන්න බෑ. තුන් වරක් මහන්නේ එකයි. යමක ස්ථීර කරගන්න ඇත්තමද? ආයෙත් ඇත්තද? සත්‍යයි. තුන් පාරක් මහනනේ. එයාන්නේ මේක ස්ථීර කරගන්න. සමහරක දිවුරන් බුදුන්ප කියන්නේ නේද? එහෙමත් තමයි සමහර. ඒ බුදුන්පණ කියන්නේ එපා ඉතින්. වෙන මොකක්ද කියලා දිවුරන් බොරුවට බුදුන් දිවුරලු අය අපාය පැසෙන බවත් අපේ විස්තර ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන නිසා කවදාවත් භාග්‍යතුන් වහන්සේ ගන්න එපා දිවුරන්. නේද? තමන්ගේ පට්ටපල් බොරුවට ගාව ගන්න කවුද? කොහෙවත් නැති බුදුරජාණන් වහන්සේවත් ගාව ගන්න අර පවුලට සම්මාදම් කර සමහර අම්මව දිවුරනෝනේ අම්ම පල්ලා කියන. එහෙම අම්මව දිවුරන්න එපා වෙන මොනාරිද මගේ ඇස පල්ලා මගේ කන පල්ලා කන පල පල්ලා එහෙම නෑ පලන්නේ නැහැ දිවුර අහුනාර තමයි බොරු. ඉතින් ඇස පල්ලා කන පල්ලා හිස පල්ලා කකුල පල්ලා ඉතින් කැඩෙන්නේ කකුල බොරුනා. සා අම්මව බුදු වාග්ය තුන් වහන්සේව ඔබේම ශරීරාවයලා දිවුරවන්ට. එතකොට ඒක බොරු නම් ඒ කැල කැඩිලා යයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමනම් මේ සත්‍ය ක්‍රියා සඳහා දිවිරීම් සඳහා ගන්නෙ නැහැ. බුදුරජාණන් වහන්සේ දිවුර ගන්නවා. මේ කිව් එක හරි නේද? 100ෙන්ද කියන්නේ? ඔව් නේද? ඒක තුන් පාරක් ගන්න. එතකොට කියන්නේ පුළුවන් එක පාරක් ගන්න වැරදිලා කිව්වේ කියලා නෑ. දෙවෙනි පාර ඇහුවමත් ඒකමයි කිව්වේ. තුන්වෙනි පාර ඇහුවමත් ඒකයි. ඒ කියන්නේ 100ෙන් තමයි මෙයා ඒක කියලා තියෙන්නේ. එහෙම කිව්වට පස්සේ දීගත පස්සේ පෙරලා ප්‍රශ්න කරනවා. ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ පාප කර්ම ප්‍රයත්න ධර්ම දණ්ඩ කීයක් පමනවද? දයාලගේ වචනේ දණ්ඩනේ. ඒකෙන් අහන. පෙර බුදුරජාණන් වහන්සේ ඉස්තර කරනවා තපස්සේ තථාගතයන් වහන්සේ දණ්ඩ දණ්ඩ කියලා පැනවීමක් පුරුදු නැහැ. තථාගතයන් වහන්සේ ඔකට කියන්නේ ධර්මයේ කියලා කියනවා. රායි ප්‍රශ්න කරනවා එහෙනම් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ පාප කර්ම පවත්වන්නේ කර්ම කීයක් පරණවනවද? එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා තපස්සී මම වනායි පාප වීමට කර්ම තුනක් දක්වනවා. ඒ මොනවාද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. නැවත අහනවා ඒ තුනෙන් මේ තුන වෙනස්ද කියලා. කාය කර්ම එකක්ද, වචී කර්ම එකක්ද, මනෝ කර්මේ තවත් එකක්ද? උත්තර දෙනවා තපස්සි කාය කර්ම වෙන එකක්, වචී කර්මේ තවත් එකක්, මනෝ කර්මේ තවත් එකක්. ඒ තුන තුනක්. එසේම මෙසේ තුනට බෙදුවා මේ කර්ම පාප කර්ම පවත්තන වැඩියෙන් බලවත් වෙන්නේ මොන කර්මයේද? කාය කර්මයේද, වාක් කර්මයේද, මනෝ කර්මයේද? තපස්සි මම වනාහි මෙසේ තුනට බෙදන ලද කර්ම අතරින් පාප කර්ම සඳහා කියනවා කියන. නම් බුදුරජාණන් වහන්සේ කර්ම තුනේ බලවත්ව කර්මය වෙනවා කියන්නේ මනෝ කර්මය. වචී කර්මය එසේ නොවේ, කාය කර්මය එසේ නොවේ. එහෙනම් බලවත්ම වෙන්නේ මනෝ කර්මකද? මනසින්ම තමයි සියලු කර්ම සිද්ධ වෙන්නේ කියන එක ඉතින් බුද්ධ දේශනාවල අපි අහලා තියෙන උනතරම් ධම්පදේ පළවෙනි ගාථා පුබ්බං ගමා ධම්මා විදර්ශනා වේදිත් නාම රූප දර්ශනා වේදිත් ඉරියාපත භාවනා වේදිත් මේ සියලු ඉරියව් පැවතුම් සඳහා හිතම මුල් වෙන බව විස්තර කරනවා. ඒ හිත නාමයේ වශයෙන්ුත් පැවැත්ම වායෝ ධාතුව රූපයේ වශයෙන්ුත් විස්තර කරන නිසා එහෙනම් මේ හිතම මුල් වෙනවා. ඒ හිත මුල් වෙන බව බුදුරජාණන් වහන්සේ ඉදෙන්දි විස්තර කරනවා. එසේ මනෝ කර්මයයි කියලා කියනවා. එවැනි ගෞතමයන් වහන්සේ මනෝ කර්මය කියලා මොකද කියන්නේ? කියන්නේ දැන් එයා තුන් පාරක් ගිවිස ගන්න භාග්‍යතුන් වහන්සේ. එයා ගිවිස ගත කලින් දැන් තපස්සි ගිවිස ගන්න බුදුරජාණන් වහන්සේව ගෞතමයන් වහන්සේ මනෝ කර්මය කියලාද කියන්නේ? ඔව් එසේ තපස්සි මනෝ කර්මය කියලා මම කියන්නේ. නැවතත් තාම මනෝ කර්මය කියලාමයි කියන්නේ. කරන් ගිහිල්ලා කාටද කියන්නේ? නිගණ්ඨනාත
පුත්‍රට තාටිකින් ඔබටත් පෙනේවි මොනවද වෙන්න යන්නේ කියලා. ඒ දීගත පස්සේ භාග්‍යතුන් වහන්සේ තුන්වැනි වර දක්වා ගිවිස්සගෙන තුනස්නේ නැගිටලා අවැන්දි නැහැ වදින්නේ නැහනේ නැගිටලා යා යන ගමන ගියා කොහෙද නිකන් වෙතට ගියා. එතන යනකොට ඒ වෙලාවෙහි බාලක ලෝණකාර කියන ගමෙහි පාලි ගෘහපතිතුමා ප්‍රධාන ගම්වැසියෝ ඇවිල්ලා මහත් සමාගමක් නිගණ්ඨනාත පුත්‍ර වට කරගෙන ධර්ම සාකච්ඡාවක්. ඒ කියන්නේ ධර්ම කියනකොට ඔබ හිතන්න එපා මේක මේ උතුම් ධර්ම නෙවෙයි නිගණ්ඨ ධර්ම සාකච්ඡාවක්. දැනුත් වෙන සාකච්ඡා තියෙනවනේ නිගණ්ඨ ධර්ම අපේ රටෙත්. ඔව් ඒව තියෙනවා. එතන නිගණ්ඨ ධර්ම සාකච්ඡාවේදී ඉන්න ඔයාලා සාකච්ඡා නාත පුත්‍රගේ දේශනා. ඒ දේශනාවේ කරුණු කිහිපයක් අපිට මේ දේශනාවෙදීම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතෙන්දක් බලමු මේ මොනවද මේ අය සාකච්ඡා කරන දේවල් කියන එක. ඉතින් එහෙම සාකච්ඡා කර කර ඉන්නකොට නිගණ්ඨනාත පුත්‍ර දැක්ක දුරදිම එන දීඝතපස්සී නිගණ්ඨය. මේ මහදවල් කොහේ ගිහිලාද මේ එන්නේ? එතකොට දැන් දීඝතපස්සී සාස්ෘණ වහන්සේ කවුද? නිගණ්ඨනාත පුත්‍ර. අන්න එයාට ගෞරවයෙන් කතා භාග්‍යතුන් හරි කොමගේ පේනවනේ පින අධිකමනේ. තුන් ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේට සමහර අද ඉන්න සමහර ආගම් වදහන ඉන්න වඳින්න පින. දැන් අතර ලැබිලා කන්න පින නැහැ කියලා. ඒ වගේ තමයි මෙච්චර ධර්මදී පිපදিলা දෑතුසෝ වඳින්න සමහර මිනිස්සුන්ට දෘෂ්ටිය නිසා පින නැහැ. ස්වාමීන් වහන්සේට වඳින්නේ නැහැ කියන්නේ දෙවියන් වඳින්න විතරයි කියලා තියෙන මිනිස්සුන් වඳින්න තහනම්. ඒ නිසා සිල්වතුන්ට වඳින්නේ නැහැ මව්පියන්ටවත් වඳින්නේ. එහෙම කි භාග්‍යතුන් වහන්සේට වඳින්නවත් වාසනාව එන ළඟට ලැබ වාසනාව නොපෙනෙන්නේ එකම දේ තමයි පිනෙහි මදි බව. එනම් මේ නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයාට උනේ මොකක්ද? එයාට බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න පින තිබුණේ නැහැ. නමුත් එයා වඳින්නේ කාටද? පුත්‍රට. ඉතින් අර නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ බැරි වෙලාවත් අපාය ගිහිලා දැන් ආවොත් දැන් කාටද වඳින්නේ අයිමත්? ඒ වගේ අයට විතරයි. අර වගේ එකක් දැක්කොත් වඳිනවා. ඇයි ඇඳුන්නේ නැති කවුරුට දැක්කොත් ආයි වැඳගද කරන්නේ. එතකොට ධර්මයේ සරණ ගිහිලා මහා නායකය සරණ යන්නේ කවුරුන්ද? නිගණ්ඨනාත පුත්‍ර වැනි මිසදුටු තමයි සරණ යන්නේ. මිසදුටු සාස්ෘණාසල මෙහි ඉඳගෙන හොයන මිසදුටු. මෙහි ඉඳගෙන පතුරන මිසදුටු. අපිට දැන් පේන සමහර අය ඉන්නවා ඒ වගේ දැනුත් මහාන වෙලා සිවුරුත් පෙරවගෙන. මිසදුටුවක්. කියන්නෙම ඔළුව කරකවෙන බණක්. දැන් මෙවන් ලස්සන සූත්‍ර දේශනාවක තරහයි. මේව වැඩන්නේ. මේක බුදු බණ බණ අපි කියන්නේ. අපිට අවබෝධ වෙච්ච එකන අපි කියන්නේ. ඔය බුදුවරුන්ගේ බණ නම් අපි කියන්නේ නෑ අපි මුනිවරුන්ගේ බණ කියනවා. එහෙනම් එහෙම මුනිවරුන්ගේ බණ කියන්නේ ලෝතුරා බුදු කෙනෙක් බුදු වුණේ තමන් වහන්සේ අවබෝධ කරපු දේ අපට දුන්නා. අපි ඒක දැනගෙන කියවගෙන අපිත් අපි තුලින් ඒ ධර්මතාව දකින්න භාවනා කරමු. දැන් මේ ධර්මයේ තුල මෙහෙම අය ඉන්න නිසා අපිට තේරෙන මේ නිගණ්ඨනාත පුත්‍රගේ මක්කලි ගෝසාලගේ පකුද කච්චායනගේ ශ්‍රාවකයෝ සමහරට අපාය දැන් ගොඩ ඇවිල්ලා මේ දවස්වල ආයතේ පවම කරගෙන යනවා. ඉතින් ආයතින් කල්ප ගානක් නිරේට යන බවත් පේනවා. ඉනිසෙ වෙන දේවල් දැක්කම අපේ බෞද්ධ ගොඩක් අය ගැටෙනවා. යෝජනා කරන්නේ ගැටෙන්න එපා. වෙන දේ බලන් ඉන්න. එයාලා එයාලගේ කර්ම මල රැස් කරගෙන යයි. අනිත් කතාව තමයි මේ ධර්ම විකෘති කරනවා කියලා ගොඩාක් කලබල වෙලා ඉන්නවා. කොයි වෙලාවකවත් මේ ධර්ම විකෘති කරන්න බෑ. මේක ප්‍රකෘති ධර්මයක්. මේක ප්‍රඥාවන්තයන් පමණයි වැටහෙන්නේ. මේක බුරුතු පිටින් මහා ජනතාවකට මේක වටහා දෙන්න අපිට බෑ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පඤ්ඤාවන්තයන් දම්මෝ නායන් දම්මන් දුප්පඤ්ඤස්ස කියලා දේශනා කරන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාවන්තයෝ මෙලොවේ කොහි හරි ඉන්නව නම් මනුෂ්‍ය ලෝකේ ඒ සියල්ලෝම මේ ධර්මයේ සරණ යනවා. දුෂ්ප්‍රඥයෝ ලංකාවේ මේ රටේම ඉන්නව නම් ළඟ එයාලා සරණ යන්නේ නැහැ. එයාලා සරණ යනවා දේවාලේ. එයාලා සරණ යනවා පුද පූජා. එයාලා සරණ යනවා ගතමනාවක් ලැබෙනවා නම් බෝධියෙන් හරි කමන අපි සරණ යනවා. ඔබ දැකලා ඇති පඬු ගැට ගන්න බෝධිකල්. මොකද්ද කියන්නේ? බාර වෙනවා. මොකද්ද බාරේ? මගේ වැඩේ කරලා දුන්නොත් බෝ සමිඳුනි මම ගෙනත් දෙනවා අටපිරිකරක්. වැඩේ හරි ගියේ නැත්තම් ගින්නේ පගා. බාර වෙනවා කියන්නේ පගාව දුන්නා වෙනවා. එතකොට මේ මොකද්ද? වැරදි දෙයක්. උඩ මේ සාසන ධර්මයේ භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. බොහෝ පිරිසක් අද බෞද්ධ නාමයෙන් අපේ රටේ ඉන්න. එයාලා නියම් බෞද්ධයෝ නෙවෙයි. බෞද්ධ කියන අවබෝධය යුතු කෙනෙක්නේ. අවබෝධය තුකන බුද්ධ පූජා බෝධි පූජාව තියන්නේම භාග්‍යතුන් වහන්සේට කරන උපහාරයක් විදියට. ඒ කියන්නේ ආනිසංසයෙන් පිහිටක් ලැබෙනවා කියන එක පතනවා කියන වෙනම දෙයක්. නමුත් අර වැඩේ කරගන්නම දුවන් එනවා වගේ තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ඒ නිසා පූජනීය තැන් වලට ගිහිල්ලා ඒ තැන් කෙලසන විදියට බොහෝ ප්‍රාර්ථනා කරනවා. කොඩිවල නම් ගැට ගහ නම් ලියලා ගැට ගහ
අපල දුර වේවා කියලා ලියනවා මේ විභාග අංකයේ සහිත පුතුර ජය වේවා කියලා ලියනවා මම දැකලා තියෙනවා ඒතර විභාග ලියන්නේ දෙවියන් වහන්සේද ඉතින් මේවත් නොතිරණ ඇටි චතුරාර්ය සත්‍ය ධර්මයේ හෝ විදර්ශනා භාවනා සති භාවනා සතිය පිහිටවීම කියන ඒවා ගෝචර වෙන්නේ නැහැ බුත්තාණියම තමයි අපිට දේශනා කරලා තියෙන්නේ ඒ ඒ තැන ඒ ඒ අවස්ථාවේ මනසිකාර කරන්න දැනගන්න සිහිය පිහිටවන්න ඒක පිහිටන්නේ නැහැ මුට්ට සිහි මුලා භව වගේම මන්ද ප්‍රඥා භාවය නුවණ මදි භව එනම් මෙතනින් කියන්නේ ඉගෙන ගන්න පුළුවන් කියන එක නෙවෙයි හොඳට කල්පනා කරන්න පුළුවන් දෙයක් තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ ඉතින් එහෙම නොවීම නිසා දීඝ තපස්සී හැමදාම සරණ ගිහින් හිටියේ නිගණ්ඨනාත පුත්‍රවයි ළඟට ගිහිලා දැකලත් තියෙනවා කතා කරලත් තියෙනවා හැබැයි එයාට සරණ යන්න වාසනාව ලැබුණේ නැහැ එතන හිටියා මහා පුණ්‍යවන්තෙක් නම උපාලි උපාලි ගෘහපතිතුමා සිටු කෙනෙක් ඒ ගමේ ප්‍රධානියා එතුමාට මේ කතාව ඇහෙන මොකද්ද කතාව ඒතොර කියනවා ස්වාමිනී මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමීප ඉඳලා මේ කොහෙන්දලා දෙන්නේ කියලා ඇහුවනේ නිගණ්ඨනාත පුත්‍රකෝ මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා එන්නේ කතා කරලා එන්නේ තවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔබ අතර යම් කතා බහක් වුණා එසේ ස්වාමී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාතර කතා බහක් වුණා ඒ තපස්සිය ශ්‍රමණ ගෞතමයන් ඔබ අතර මොනවයි කතාවක් දුන්නේ ඒ තපස්සිය මොකද්ද කතා කරේ එහෙම අහනවා එවට පස්සේ කියනවා එකල දීඝ තපස්සිය කියනවා භාග්‍යතුන් වහන්සේ සමග පැවැත්තු සත් කතා පිළිසඳර දැන් මම කියවනේ ආයි කියන්න ඕනේ නෑනේ එතනත් කෙටි කරලා දෙනවා සූත්‍ර දේශනාවේදී ඒ සියල්ලම නිගණ්ඨනාත පුත්‍රට කිව්වා දණ්ඩ කතාවයි කර්ම කතාව. ඉතින් අපි කෙටි ආයතන මතක් කරමු. එයා කිව්වා දණ්ඩ වලින් නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ කාය දණ්ඩය ප්‍රධානයි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මනෝ කර්මය ප්‍රධානයි කියලා. මෙසේ කිව්වම නිගණ්ඨනාත පුත්‍ර තෙම දීඝ තපස්සිය නිගණ්ඨයාට මෙසේ කියන තපස්සිය හොඳයි. මා මනාව කියලා තියෙන හොඳට කියලා තියෙන උත්තරේ. හොඳට කිව්වා. අර හොඳ වයින් කිව්වා කියන්නේ. හොඳ වයින් කියලා තියෙනවා. මොනායි කියලා තියෙන. සාස්ත්‍රෝ සාසනේ මනාව දන්න ශ්‍රාවකයෙක් යම්සේද දීඝ තපස්සිත් හොඳට මේ ගෞතමයන් වහන්සේට ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උත්තර දීලා තියෙනවා. මෙසේ මහත් වූ කාය දණ්ඩේ තිබිච්ච මේ ලාමකෝ මනෝ දණ්ඩේ කුමක් කරන්නද? කාය දණ්ඩේම පාප කර්ම කිරීමට, පාප කර්ම පැවැත්වීමට ප්‍රධානයි. මේ වාග් දණ්ඩේ සේනවේ මනෝ දණ්ඩේ ඒ කියන්නේ යාගේ දෘෂ්ටිය මොන තරම් කිව්වත් ඔළුවෙන් හිටන් කිව්වත් ගලවන්න බෑනේ. සමහරගේ දෘෂ්ටි. ඉතින් මේ වගේ දෘෂ්ටි තමයි. නිගණ්ඨනාත පුත්‍රයා දෘෂ්ටි ගැලවෙන්නේ නැහැ. ඒ දෘෂ්ටියමයි කියන්නේ. ඒයි කාය කර්ම නම් තමයි ලොකු. වචී කර්ම එහෙම නැහැ. මනෝ කර්ම එහෙම නැහැ. එහෙනම් අද බුදු කෙනෙක් කියන එකත් පිළිගන්න නැති අය ඉන්න ලෝකේ සාමාන්‍ය අපි උත්සාහ කළොත් මෙවැනි ජනතාවක් කික්මවන්න ඒක අපිට කරන්න බැරි දෙයක්. ඒක කොහොමවත් කරන්න බෑ. පින් ඇති කෙනෙක් සැදැහැති කෙනෙක්ට කුසල් රැස් කරගන්න මඟ පෙන්වන්න නිවන් දකින්න මඟ පෙන්වන්න විතරයි මේ තථාගත ශ්‍රාවක වූ අද කාලේ වැඩි ඉන්න ස්වාමීන් වහන්සේලට පුළුවන්කම තියෙන බුදු කෙනෙක්ටවත් මේ නිගණ්ඨනාත පුත්‍ර වැණියයි බේරගන්න බැරි වුණා. එහෙනම් පින නැති කෙනාට කොච්චර දුන්නත් කන්න බෑ. අතට බෙදුවත් කන්නේ නැහැ. ඇයි විසි කරනවා. කන්න බෑ මේක මේ පැන් රස නැහැ. මේක තිත්තයි වගේ තමයි පේන්නේ. කොච්චර පැන් රස වුණත් තිත්තයි. හොඳ දේ නරකයි වගේ පේනවා. නරක දේ හොඳයි වගේ පේනවා. අසුචි පිසිසුදි වගේ පේනවා. පිසිසුදි අසුචි වගේ පේනවා. එතකොට ඒක නිසා ප්‍රතික්ෂේප කරනවා. ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. භාවනා ප්‍රතික්ෂේප කරනවා. ධර්මදේශන ප්‍රතික්ෂේප කරනවා. එයාට කාමසේවණි සඳහා යමක් උදව් වෙනවනේ ඒක පිළිගන්නවා. ඒක හොඳයි. වැඩියෙන් මොකක් හරි කොහෙර ලැබෙනවද? එහෙ දුවනවා. කියක් හරි ගතමනාවක් ලැබෙනවා. නැත්නම් නිවන් ලැබෙනකෝ ඒව වැඩන්නේ. නිවන් අරන් කන්න බෑනේ. කන්න පුළුවන් දෙයක් ඔයාපල්ලා. එහෙම කියලා තමයි මිනිස් දුවන්නේ. එනම් යමක් ලැබෙනවා නම් යමක් දෙනවා නම් ඒ දෙන තැන භාග්‍යතුන් වහන්සේ කිව්වේ අත්හැරීමද නිවීමද ඒ නිවීමට ලං වෙන්න ගොඩක් ඒ නිවීමට ඔබ දුරයි ඒ නිවීමට කැමති නම් ඔබ ඉබේට අත්හැරෙන දේ දකින්න ඕනේ නැති වෙලා යන දේ දකින්න පුරුදු වෙන්න ඕනේ සිහිය පිහිටවන්න ඔබ පුරුදු වෙන්න තීරියව පිළිබඳ අවිදිනකොට භාවනා කරන වාඩි වෙලා ඉන්න ඉරියව් ආස්වාස ප්‍රස්වාස කියන අරමුණු මානසිකාර කරනවා සතිය පිටවා ගන්න මේ තැන්වල ඊළඟට එන ශබ්ද ගන්ධ රස පහස ආදී ඕනෑම ආරම්මණයක් දකින්න පුළුවන් මෙවැනි ශබ්දයක් ඇහුණා රූපයක් දැක්කා දෙයක් හිතුණා ආදී වශයෙන් වේදනාවක් දැනුණු වේදනානුපස්සනාව වශයෙන් වේදනාව දැනගන්නවා රාග ආදී සිතුවිලි ඇති වුණත් ඒක දැනගන්නවා නීවරණ ආදී ධර්මයක් දැක්කොත් ඒක දැනගන්න ඇති වුණොත් දැනගන්න ඇති නොවෙච්ච දේවල් දැනගන්නේ නැහැ අපන්නක ප්‍රතිපදාවෙන් යුක්තයි එනේ නැ හැටියට බලන්න එන්නේ නැතිව බලන්න ඕනේ නැ එන්න තියෙනේ බලන් ඉන්න ඕනෙත් නැ එන්නේ යම් වෙලාවකද දැනෙන්නේ යම් වෙලාවේද ඒ දේ දැනගන්න එතන තමයි නිවන තියෙන්නේ එතන තමයි නිවන් මඟ
තියෙන්නේ ඒක හරියට කරන්න සිහිය පිටවන්නත් ඒකටත් ප්‍රඥාවක් අවශ්‍යයි පිනක් අවශ්‍යයි කියන එක අපි විස්තර කරගන්න ඕනේ ඒ නිසා මෙතෙන්දි නාත පුත්‍රවත් දීඝ තපස්සිවත් නිගණ්ඨ පිරිසවත් භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන ඉඳලවත් එයාට ඒක පිළිගන්න පුළුවන් කමක් තිබුණේ නැති බව අපි දැනගන්නට ඕනේ මෙන්න කොහොම උපාලි තුමා නිගණ්ඨනාත පුත්‍රට කියන ස්වාමීනි තපස්සි හොඳට කියලා තියෙනවා මැලවින් කිය අර විදිහට ප්‍රශංසා කරනවා එයා හරියටම ශාස්ත්‍ර සාධනය දන්නගෙන එයා හොඳට උත්තරෙත් කාය දණ්ඩේ තියදී මේ මනෝ දණ්ඩේ ලාමක මනෝ දණ්ඩේ මොනව කරන්නද වචී දණ්ඩේ මොනව කරන්නද හොඳට කියලා තියෙනවා මනෝ දණ්ඩේ වාග් දණ්ඩේ ඒ දෙකම පහත් කාය දණ්ඩේ උස්සස් ඒකෙන් තමයි පව් වැඩිපුර සිද්ධ වෙන්නේ ස්වාමීනි දැන් කාටද කියන්නේ නිගණ්ඨනාත පුත්‍රට එයාගේ ප්‍රධාන දායක මහත්ය මේ නාලන්දාය ප්‍රධාන දායක මහත්ය උපාලි ගෘහපතිතුමා කියනවා ස්වාමීනි එසවින් මම යනවා ශ්‍රමණ ගෞතමයන්ට මේ වාද ආරෝපණය කරනවා මම වාද කරනවා ගෞතමයන් වහන්සේට කවුද කියන්නේ උපාලි ගෘහපතිතුමා ඉතින් මට ශ්‍රමණ ගෞතමතුමෙන් මේ පින්වත් තපස්සේ විසින් යම්සේ කියලා ලද එසේ ඒ වචනේ පිහිටා සිටිනවා කියපු දෙයම පිහිටා ඉන්නවා හරියටම මම වාද කරනවා වෙන මෙහෙම කොහොමද බලවත් පුරුෂයෙක් දික්ලොම් නැති හොඳට මතක තියාගන්න පස්සේ කොහොමද මේක වෙන්නේ කියලා ඒක මේ කියන කාරණේ දික්ලොම් වලින් මොකද උනේ කියලා අපි මතක තියාගෙන ඉන්න ඕනේ මොකද අන්තිමට වෙන්නේ මොකද්ද කියලා අපි දැනගන්න නිසා දික්ලොම් නැති එළුවේ ලොම් වලින් ගෙන අල්ලල එහෙට අදින්නේද මෙහෙට අදින්නේද එහෙම මේ දෙපැත්තට අදින්නේද ආන්නේ පරිද්දින් මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වාද කරලා එහෙට මෙහෙට අදිනවා එහෙට මෙහෙට තල්ලු කරන්නේ මී කියලා කියනවා යම්සේනම් බලවත් වූ හනවැහැරි සෝදන්නේ රෙදි හොදන කෙනෙක් හන රෙදි ඒවරියක් ඝනයිනේ හන රෙදි හොදන්නේ මහත් වූ සොණ්ඩිකා කලාලය ඒ කියන්නේ හන මිටියක් ගෙනල්ලා ගැඹුරු වූ දිය විලක දාලා කොණෙන් අල්ලලා අර හන මිටිය එහෙට මෙට අදිනවා හොදන් හොල්ලන හන මිටිය වතුරේ දාලා ගැඹුරු වතුරේ දාලා කොණෙන් අල්ලගෙන එහෙට අදින්න යම්සේ මෙහෙට අදින්න යම්සේ මොකද්ද හන මිටිය යම්සේ එහෙට අදිනවද මෙහෙට අදිනවද ඒ හන හන රෙදි මිටිය හොදන්න යම්සේ දැදලා ඇදලා එහෙට මෙහෙට ඇද්දලා වාදකොට අදින්නේමි එහෙට අදින්නේමි මෙහෙට අදින්නේමි එහෙට මෙහෙට ආපිරෙන මටළු කණුසු කොන් අල්වාගෙන කටට පිඹින්නේ යටට පිඹින්නේ ඉවතට පිඹින්නේ නැවත නැවත ගසා දමන්නේ මේ රාපිරණ කෙනෙක් කරන වැඩක් අපි දැන් දැනුවත් නැහැ ගැන රාපිරලා නැති නිසා දැන් දන්නා ඉන්නවනම් දැනුවත් වෙන්න රාපිරණකොට මෙහෙම ගස්සනවලු යටට ගස්සනවලු උඩට ගස්සනවලු පිටට ගස්සල් දමනවලු මමත් අන්නේ වගේ ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට පාතට පිඹිනා බහැරට පිඹිනා ගසා දමනවා යම්සේනම් 60 අවුරුදු පිරුණු හස්තිරාජේ ගැඹුරු පොකුණකට බැස හනදවීම නම් ක්‍රීඩා විශේෂයකින් ක්‍රීඩා කිරීද එපරිදි මම ශ්‍රමණ ගෞතමේ හනදවීම වැනි වූ ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරන්නෙමි ස්වාමිනේ බෙවින් මම යමි ශ්‍රමණ ගෞතමයන්ට මේ කාරණේ වාද කරන්නෙමි කියලා කවුද කිව්වේ උපාලි ගෘහපතිතුම උපමා කීපයකින් කිව්ති උපමා ටික මතක තියාගන්න කොහොමද දැන් අදින්නේ මෙයාගින් කියලා පස්සේ තමයි තේරෙන්නේ දෙපෙටි එතකොට ඉස්සේ කීවේ ගෘහපතියව නම්බ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණේ වාද කරව ගෘහපතිය මම හෝ ශ්‍රමණ ගෞතමයන් සමග වාද කළ යුතුයි එක්ක දීගතපස්ති වාද කරන්න ඕනේ එක්ක වාද කරන්න අපි තුන්දෙනේ කවුරුරියා යම් කිනු දැන් ඉබ්බේ එක්කෙනෙක් දන්න වැඩ කවුද දීගතපස් මොකද මෙයා වරින් වර භාග්‍යතුන් ළඟට ගිහින් තියනවා අප්‍රමාණ රූප විලාසි දැකලා තියෙනවා හැබැයි නිගණ්ඨනාත පුත් කවදාවත් ගිහින් නැහැ දකින්න දැකලා නැහැනේ ඒ නිසා මේ අනුභවය දන්නේ නැහැ දීගතපස් කියන ඉක්මන්ටම නිගණ්ඨනාත පුත්ට කියන ස්වාමීනි උපාලි ගෘහපතිතුමා ශ්‍රමණ ගෞතමයන් වාදයේ අනේක මට නම් එච්චර අල්ලන්නේ හිතට හරිනෑ මගේ ඇයි ඒ මොකද ස්වාමීනි මේ ගෞතමයන් මහා මායා දන්න කෙනෙක් යම් මායාවකින් අන්නේ තීරතේ ශ්‍රාවකයෝ පොළඹව ගන්නවා හරව ගන්න පුළුවන් නා පෙරල ගන්න පුළුවන් අන්නේ ආවර්තනීය මායාවක් දන්න කෙනෙක් ඒ නිසා එහෙම කිව්වට පස්සේ දැන් උත්තර දෙනවා නිගණ්ඨනාත පුත් තපස්සි කලබල වෙන්න එපා උපාලි ගෘහපතිතුමා ශ්‍රමණ ගෞතමයන් ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒකට ඉඩකුත් නැහැ හැබැයි ශ්‍රමණ ගෞතම තෙම උපාලිගේ ශ්‍රාවකෙක් වෙනවා කියන එක වෙන්න පුළුවන් දැන් ඔන්න එයාගේ තියෙන විශ්වාසය දැන් මේ දායකයා ගැන ද්‍රයා කියනවා මේක වෙන්න බෑ උපාලි නම් අවදාව ශ්‍රමණ ගෞතමගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ හැබැයි ශ්‍රමණ ගෞතම ඇවිල්ලා උපාලිගේ ශ්‍රාවකෙක් වෙයි කියනවා ඉතින් අපිට තේරෙනවා නේ වෙන්න බැරි බව නමුත් ඉතින් මේ නිගණ්ඨනාත පුත්‍ර ඉතින් පවුනේ හිතන් හිටපු වැටිනේ එයා හිතන් හිටියේ මගේ මේ ශ්‍රාවකයාගේ ශ්‍රාවකෙක් වෙයි ඉතින් එහෙනම් නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ කියන විදියට භාග්‍යතුන් වහන්සේට එයා භාග්‍යතුන් වහන්සේ ගැන හිතන් හිටියේ එහෙමයි ඒ තරම් විශ්වාසයක් තිබිලා තියෙන තමන්ගේ මේ
දායකයා ගැන. ඒ නිසා වාද කරන්න උපාලි යන්න එක්ක මම යන්නම් නැත්තම් දිගතපස්සේ උඹ යනවද? කවුද යන්නේ නේද? උපාලි ගෝපතුමා කෝ මම යන්නම් කියලා. ඉතින් දෙවනි පාරක් දැන් බය වැඩිකමට දිගතපස්සේ දෙවනි පාරක් කියලා. ඒක කිව්වට හරියන්නේ නැහැ දැන් යවන්න දෙවම් කෝ ආවර්තිනි මායාව තියනවා නෑ නෑ බය වෙන්න එපා තපස්සී. ඔය වෙදී වෙන්නේ නෑ දැන් ගියොත් එහෙම උපාලි ගේ ශ්‍රාවකෙක් වෙන සමන ගෞතමයෝ සමන ගෞතමයේගේ ශ්‍රාවකෙක් වෙන්නේ උපාලි කරන් වෙන්න විදියක් නෑ කියලා කියනවා. ඒත් පිළිගත්තේ නෑ යන්නක උපාලි යන්න. එක්ක මම යන්නද එක්ක තපස්සී යනවද? ආයි තපස්සී ඒත් ඇතරි ආයි කියනවා. ඇයි මින් දායකය වටිනවනේ. දැන් බට්ටිකල් කරිකාලිටි මේ මිනිස්සේ නේද? ඒක නැති කරගන්න තමයි දැන් මේ අපේ සාස්ත්‍රුණාසය හදන්න කියලා තමයි මෙයා හිතන්නේ නැත්තේ. ඉතින් ඒක නැති වෙන්න කලින් මෙයා කියනවා අනේ ආයෙත් කියනවා යවන්නම් එපා. මෙයා මේ සමන ගෞතමයාට දෙන මායාවක්. ඔය මායාවට අහු වුණා ආයෙන්නේ නැති වෙයි කිව්වම කියනවා නෑ නෑ බය වෙන්න එපා. ශ්‍රමණ ගෞතමයෝ වුණනම් අපේ උපාලි ශ්‍රාවකෙක් වෙයි. උපාලි ශ්‍රමණ ගෞතමගේ ශ්‍රාවකෙක් වෙන්නේ නම් නෑ ඒ නිසා උපාලි යන්න එක්ක මම යන්න ඕනේ එක්ක තපස්සී යනවද? එහෙනම් උපාලි මයන්න කියලා උපාලි ගෘහපතිතුම පිටත් කරලා යාවා. දැන් තුන් පාරක්ම මේක නවත්තන්නේ නේද කවුද? දීග තපස්සී. මොකෝ යා සැටි දන්නවනේ. භාග්‍යතුන් වහන්සේ වරින් වර අර වගේ දවල් ගිහිල්ලා ඇසුරු කරලා තියෙනවා. කතා විලාස අහලා තියෙනවා. රූප විලාසෙ දැකලා තියෙනවා. එයාට පින් නැති වෙලා මදිකමට යන්න බැරුණාට තේරුම් ගන්න. නමුත් එයාට ඉවක් තිබුණා කෙනෙක් ගියොත් එයා ආයෙන එකක් නම් නැහැයි කියන එක. මොකද ආවර්තනී මායාව අන්‍ය ශ්‍රාවකයෝ හරවා ගැනීමේ මායාවක්. බුදුරජාණන් වහන්සේ අපි කියමු වසියක් තියෙනවා භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ අනේ අනේ වසී කරනවා. එහෙම කියනද සමහර ආරණ්‍ය වලට මිනිස්සු එලගෙන මේකේ වසියක් තියෙනවා. අපේ ළමයින් වසී කරගෙන මහාන කරගන්නවා. ඒකතරයක් අපිට කතාවක් තිබුණ ඉස්සරම අර පඬු හැලියක් තැම්බුවා මිනිස්සුකෝ ගමේ ළමයි මහානකොට අර හැලියක මොනවද බෙහෙතක් තම්බන ඕක පොවනවා ළමයින්ට ගියා. පඬු පොවන්න බෑ පඬු ගහන්නේ සිවුරට. ඉතින් මේ ධර්මයේ නිවසිය. ඒ ධර්මයට වශී වෙලා තරුණ ළමයි පැවිදි වෙන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගෙත් මේ රූප විලාස ධර්ම විලාස දකින අහන කෙනා භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. නැතු වෙන වශී ගුරුකමක් එතන ඇත්තේම වැඩේ නම් වරදින්නයි යන්නේ පොට. දැන් මෙයා එපා කියද්දි යවනවා. ඉතින් යන්න කියලා ගිහුවා නිගණ්ඨනාථ පුත්‍රයා. ඉතින් උපාලි ගෘහපතිතුමා කියනවා ස්වාමිනිය සිය කියා උපාලි ගෘහපතිතුමා නිගණ්ඨනාථ පුත්‍රට උත්තර දීලා හුනස්සෙන් නැගිට නමස්කාර කොට අනික මතක තියාගන්න. දැන් යන්නේ වැඳලා ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලා තමයි මතක තියාගන්න ඕනේ. යනකොට ගියේ වැඳලා එනකොට ආවේ යනකොට ගියේ මොකද්ද එනකොට ආවේ තුත්තිරි ගහලා යනකොට යන්නේ මේ මතකය හැරදා වගේ. දැන් මේ කියන උපාලි ගෘහපති යන්නේ වැඳලා එන්නේ කොහොමද කියලා අද බැරිුණොත් හෙට හරි ඔබට අහන්න ලැබෙවි දේශනාවේදී. එතකොට උපාලි දැන් වැන්දා හුනස්සනේ වැඳලා යනකොහෙද යන්නේ? පාවාරි කඹවන යම් තැනකද? භාග්‍යතුන් වහන්සේ යම් තැනකද? එතෙන් ටෙලවිලා භාග්‍යතුන් වහන්සේ වැඳලා එක් පැත්තක පාඩි වුණා. එතන විශේෂයක් තියෙන උපාලි ගෘහපතිතුමා වැන්දා. අනිත් දිගතපස්සේ වැන්දේ නැහැ. බලන්න ප්‍රඥාව වෙනස. දැන් තාම සරණ ගිහිල්ලා නැහැ. බුද්ධිමත් කෙනා මෙයා පළවෙනි වතාවට ජීවිතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ. ඒ දැකපු මොහොතේම රූප විලාසය දැකලා එයා පැහැදුනා. ඒ පැහැදීමෙන්මයි උපාලි ගෘහපතිතුමා වැඳලා තියෙන්නේ. වැඳලා නිකන් හිටියේ නැහැ වාඩි වෙලා අහනවා ස්වාමීනි දිගතපස්සේ නිගණ්ඨ තුමා මෙහි ආවද? ගෘහපති දිගතපස්සේ නිගණ්ඨ මෙහි ආවා. ඔන්න ප්‍රශ්න අහනවා. පැහැදිලි කතා අහන්නේ දිගතපස්සේ මෙහි ආවද? එතකොට කියනවා දිගතපස්සේ ආවා. ඒ ස්වාමීන් වහන්සේ දිගතපස්සේ නිගණ්ඨයත් අතර යම් කතාබහක් ඇති වුණාද කියලා අහනවා. කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන රූපපති දිගතපස්සිත් නිගණ්ඨයත් මාත් අතර යම් කතාබහක් ඇති වුණා සිදු වුණා. ස්වාමීන් දිගතපස්සේ නිගණ්ඨයත් උභාස අතර යම් කතාබහක් සිදු වුණා. අන්නේ කතා සල්ලාපේ මට කියන්න කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙච්ච විදිහටම අර විදිහට කියනවා. දණ්ඩ තුනක් තීගලයා කිව්වා. කාය දණ්ඩේ ලොකුයි කිව්වා. අනිත් දෙක පොඩියි කිව්වා. මම කෝ කර්ම තුනක් මම පනවනවා. එකෙන් මනෝ කර්මේ ප්‍රධානයි කියලා. එසේ කිව්වට පස්සේ මෙසේ කිකල්ලි ගෘහපතිතුමා කියන ස්වාමිනී යහපත යහපත. තපස්සිතේ මනාව කියලා තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ අනුසාරණ හොඳට කියලා තියෙනවා. එයා හරියට කියලා තියෙනවා. කොහොමද කියලා තියෙන්නේ? කාය දණ්ඩේ ප්‍රධාන විලාමක මනෝ දණ්ඩේ වචී දණ්ඩේ මොනව කරන්නේද කියලා එයා ඒක ප්‍රශංසා කරනට පස්සේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. ගෘහපති ඉදින් ඔබ සත්‍යයේ පිහිටා ඉන්නවා නයි කියන්නේ ඔබ සත්‍යවාදී වෙනවා නම් පොරොන්දු වෙනවා නම් විතරක් අපි මෙතනින් ඉස්සරහට කතා කරමු. නැත්තම් කතා නොකරමු කියන මේ කියන්නේ කියන්නේ ඇත්තේ පිහිටනවාද? ඔයා කිව්ව වචනේ පිහිටනවාද? මොකද්ද කිව්වේ? කාය දණ්ඩේ ලොකුයි මනෝ දණ්ඩේයි වචී දණ්ඩේයි ප්‍රධාන
නැහැ එහෙම දෙක එහෙම ප්‍රධාන වෙන්නේ නැහැ කාය දණ්ඩේ ලොකුයි කියලා කියපු වචනේ පිටා ඉන්නවා නා විතරක් අපි කතාව ඉස්සරහට කරගෙන යමු කිව්වට පස්සේ ගෘහපතිතුමා කියනවා මේ මේ එහෙමයි අපි මම වචනේ පිටා සිටිනා එහෙනම් ස්වාමීන් අපි මේ කතාව කරගෙන යමු කතා සල්ලාපේ කරගෙන යමු කියලා භාග්‍යතුන් වහන්සේ මේ කියපු වචනේ මොකද්ද වචනේ කාය දණ්ඩේ විශාලය ප්‍රධානය පචී දණ්ඩ මන දණ්ඩ ප්‍රධාන නැතේ කියන මේ තර්කයට උත්තර දෙනවා දෙනවා දෙන්නේ වෙන ආගමකින් නෙවෙයි අනබලන භාග්‍යතුන් වහන්සේගේ දැනුම කොහෙන්ද මේක දන්නේ තමන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන එකක් නෙවෙයි මේක නිගණ්ඨනාත පුත්‍රගේ ධර්මයේ තියෙන කරුණ වලින්ම එයාටම කියලා දෙනවා උපාලි ගෝපතුමා දන්න විශේෂනේ එයා දැන් සාකච්ඡා කරගෙන ඉන්නේ මේ කරුණ ගැන ඒ කරුණ වලින්ම එයාටම කියලා දෙනවා නේද ඌරගේ මාළු ඌරගේ පිටේ තියෙන කපනවා වගේ එයාලගේ ධර්මයෙන් එයාලට ගන්නවා අනේ ඒ ශක්තිය ඒ සජීවී බව තිබුණේ ඒ අවබෝධ ඥානෙ තිබුණේ පෙරම් පුරා ලැබූ ਸਰවඥතා ඥානෙ නිසාමයි සාමාන්‍ය කෙනෙක්ට මේක කරන්න බෑ එවෙලේ මයි විවේක කාලයක් දෙන්න නිවාඩු දෙන්න මම පොඩ්ඩක් පොත බලන් එන්නම් ජුට්ටක් ඉන්න කියලා තර්ක කරනගෙන මේ භාග්‍යතුන් වහන්සේ අද අපිට එහෙම අමාරුයි අපි පොත් බලන්න ඕන හොයන්න නමුත් බුදුරජාණන් වහන්සේ එවෙලේ එවෙලට එනදී අර එනේන හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නේ එකෙන් පේනවා පුදුම විදේ විෂයාන්තර දැනුම බුදුරජාණන් වහන්සේට තිබුණා තියෙනවා නිගණ්ඨනාත පුත්‍රගේ දහම ගැනයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ පළවෙනි කරුණ භාග්‍යතුන් වහන්සේගෙන අර දක්වන විවාදෙදී ගෘහපතිය ඔබ කුමක්ද හිතන්නේ මේ ලෝකයේ නිගණ්ඨේ කටගත් ආබාධ ඇතිව දුක්කට පැමිණිලා දැඩි ගිලන් වෙලා සිසිල් දිය අත්හැරලා උනුදිය සේවනය කරන්නේ කන්නේ හෙතෙම සිහිල් දිය නොලබන්නේ කලුරිය කරන්නේ ගෘහපතිය නිගණ්ඨනාත පුත්‍රව කොතන ඉපදිනවද කියලාද කියන්නේ මෙතන අටුවා විස්තර කරනවා මෙන්න මේ නිගණ්ඨයා එයාට තියෙන පිත්ත ජර කියන රෝගය පිත්ත ජර කියන රෝගයේ හැදුනට පස්සේ පිත් රෝගයේ සාමාන්‍ය දෙයක් තමයි උණු වතුර හොඳ නැහැ උණු වතුර වලින් හොදන්න හොඳක් නැහැ බොන්න හොඳක් නැහැ මේකට හොඳ සිසිල් ජලය හැබැයි නිගණ්ඨනාත පුත්‍රගේ නීතියක් තියෙනවා වතුර මේ ඇල් වතුර බොන්න එපා ඇයි ඇල් වතුර පාණින් ඉන්නවා ඇල් වතුර පාණින් බිව වතුරත් එක පාණින් පෙවෙනවා ඉතින් සමහරට යාලා කියන වතුර බින්දු කියන්නේ ප්‍රාණි ඉතින් වතුර කියන්නේ ප්‍රාණියෙක් නේ ඒක ඇල් වතුරෙන් බිව්වොත් අපිට පව සිද්ධ වෙනවා ඉතින් මොකද කරන්නේ ප්‍රාණින් විල මරන්න නැතුව උණු කරලා මරලා බොනවා වගේ ගත්තා අපිට නම් තේරෙන්නේ නෑ මොකද මොකද උණු කරලා බොන්න කියන තුණු කරනකොට මැරෙනවානේ තේරුමක් නැතිද නමුත් එයාලා ඒක කරලා තියෙනවා වතුර උණු කරලායි බීලා තියෙන්නේ උණුකොට නිවාගත් පෙරාගත් ජලය ගන්න පුළුවන් කෙසේ වේවා එයා උණු කරලා බොන වතුර තමයි බොන්නේ ඒ නිසා මෙයාට ඉල්ලන්නවත් බෑ වචනේ කියන්නවත් බෑ ඇයි කාය දණ්ඩ ප්‍රදානයි කියලා එයාලා ඉතින් ඒ නිසා වතුර බොන එක තමයි ප්‍රදාන ඒ නිසා ඇල් වතුර බොන්න බෑ ළඟටවත් ගන්න බෑ තහනම් උණු වතුර බීලා බීලා ඇල් වතුරෝනේ කියන සතුටින් ඒ ආශාවෙන් මෙයා මැරුණට පස්සේ කියනවා ස්වාමීනි අපේ සාසුණ්ණාසේ නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ මේ සත්වයා මනෝ සත්ත්ව කියන දෙවියන් අතර ඉපදුනාලු මොකද මනසේ ඇල් වතුර ආසාව තිබෙච්ච නිසා කොහොම හරි මනෝ සත්ත්වනේ කියන්නේ මනස මුල් කරගත් සත්ත්ව කියන එක. එතකොට අහනවා භාග්‍යතුන් වහන්සේ එයට හේතු මොකද්ද කියලා. ස්වාමීනි හේතුම වනාය සිත පිළිබඳ කැමැත්තෙන් කලුගේක. ඒ කරපු කෙනා ඉපදෙනවා කියලා මම පිළිගන්නවා. කොහෙද ඉපදෙනවා කියලා පිළිගන්නේ? මනස සත්ත්ව කියන දිව්‍ය ලෝකේ. එතකොට එයා දිව්‍ය ලෝක යනවා කියලා කිව්වට ඒක වේද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් එයාලා අදහසක් තියන් ඉන්නවා වතුර බොන්නේ නැතුව මැරුණොත් උණු වතුර පරිහරණය කරලා ඇල් වතුර බොන්නේ නැතුව එයා පිත්ත ජර රෝගය ඉතමුල් කරගත්තු නිසා ගිහිල්ලා ඉපදෙනවලු මනස සත්ත්ව කියන දිව්‍ය කොටසේ. දැන් කියන භාග්‍යතුන් වහන්සේ ගෘහපතිය කල්පනා කරලා කතා කරා. ඔයා කලින් කිව්වේ ඒකට දැන් කියන එක කියලා පෙන්නේ නැහැ. ඔයා කලින් කිව්වේ මේ කාය දාන්න ලොකුයි කියලානේ. හැබැයි දැන් ඔයා කියන මනස ප්‍රදාන කරගෙන ගිහිල්ලා ඉපදුනාය කියලා. චුත්ත වෙලා ප්‍රතිසන්දි ගත්තයි. උපාලි ගෘහපතිව කල්පනා කරන දේ සිහි නැති වුණාට මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. කය තිබුණායි කියලා මිනිස්සෙක් ජීවත් වෙන්නේ නැහැ. හිත තියෙනවා. දැන් මෙහෙර තේරෙනවා. මෙයා නුවණින් සලකනවා හිත නැති වුණොත් නේ මැරෙන්නේ. චුත්ත වෙලා ප්‍රතිසන්දි ගන්න හිත තියෙනවා නම් එයා එතන ඉන්නවනේ. සිහි නැති වුණත්. එහෙනම් කයට වඩා මනසම ප්‍රධානයි. හැබැයි තේරුණත් මෙයා තේ පිළිගත්තද? නෑ. නැවත නැවත ප්‍රශ්න කරනවා. පස්සේ කියනවා "අයි එහෙම කරේ" කියලා. දෙවණියට කියනවා "එහෙනම් ගෘහපතිය අපි ඔබ සත්‍යෙ පිළිထනවා නම් විතරක් අපි කතා කරගෙන යමු" කියලා. ඊට නැවත කියන භාග්‍යවතුන් වහන්සේ කෙසේ කිව්වා? දැන් බලන්න මෙතන දැන් අර කියන දීගත පස්සේ කතා කරන ශ්‍රමණ බවත් ගෞතමයා. දැන් පළවෙනි ප්‍රශ්නෙන් පස්සේ මේ ආමන්ත්‍රණය වෙනස් වෙනවානේ. කාගේද? උපාලි ගෘහපතිතුමාගේ. එතුමා කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා. එතකොට අපිට පේනවා හිතින් සරණ ගිහිල්ලා ඉවරයි එතකොට. කයින් සරණ නොගියට වචනින් සරණ නොගියට
ඒගෙන කොට තුපාල ගෘහපතිතුමා සිතින් සරණ ගිහිලි ඉවරයි ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ කියන නමුත් කාය දණ්ඩේමයි ප්‍රධාන පාප කර්ම වලට වාග් දණ්ඩේවත් මනෝ දණ්ඩේවත් එහෙම වෙන්නේ නැහැ එහෙම දෙවනි කාරණේ තහනවනේ තේරෙනසා භාග්‍යතුන් වහන්සේ දෙවනි උත්තරෙත් දෙනවා මේ ලෝකයේ නිගණ්ඨේ සතරාකාර සංවරේ යුක්තයි දැන් මේ සතරාකාර සංවරේ පෙළපොතේ නෙවෙයි අට කතා විස්තර කරනවා සතුන් මරන්නේ නැහැ මේ නිගණ්ඨේ සතුන් මරන්න අනුබල දෙන්නේ නැහැ සතුන් මැරීම හොඳයි කියන්නේත් නැහැ සොරකම් කරන්නේත් නැහැ සොරකම් කරවන්නේත් නැහැ සොරකම් කිරීම අනුමත කරන්නේත් නැහැ බොරු කියන්නේත් නැහැ බොරු කියවන්නේත් නැහැ බොරු කීම අනුමත කරන්නේත් නැහැ කාමයන් වර්ණනා කරන්නේත් නැහැ කාමයන් සේවනය කරන්නේ නැහැ වර්ණනා කරන්නේ නැහැ කාමයන් වර්ණනා කිරීම අනුමත කරන්නේත් නැහැ ඔන්න ආකාර සතරට තමයි සංවර සතර කිව්වේ ඒ කියන්නේ සතුන් මැරීමේ වැළකීම සොරකමින් වැළකීම බොරුවෙන් වැළකීම කාමයන් වර්ණනාවෙන් වැළකීම කියනතර බලනකොට නිගණ්ඨනාත පුත්‍රයාත් හොඳ සීල තිබිලා තියෙනවා හැබැයි තිබුණට ඒක දැඩි අන්තවාදී නැත් අවිහිංසාවාදී සීල හේතුව තමයි පිල්කලමෙන් පොළොව අතුරාගෙන යනවලු මෙයාලා සත්තු පෑගිලා මැරී කියලා. ඉතින් බලන් යනකොට පෑගිලා මැරෙන්න කලින් කොස්සට මැරෙනවා. කොස්සට අවුලා මැරෙනවා. අර කලින් කිව්ව වගේ වතුර උණු කරලා බොනවා. ඇයි? අමුයෙන් බිව්වොත් සත්තු පෙවෙන නිසා. ඉතින් මෙවැනි අවිහිංසාවාදයක් තමයි දැරුවේ. ඉතින් ඒ ගැන බුදුරජාණන් වහන්සේ මුකුත් විවරණයක් කරලවත් ඒක විවේචනය කරලවත් නැහැ මේ දේශනාවල. කියන මෙයාලා මේ චතුයාම සංවරයෙන් යුක්තව වාසය කරනවා ඒ සියලු පවෙන් වැළකී වාසය කරන කෙනා ස්පර්ශ කරන ලද්දක් වන්නේ හෙතෙම ඉදිරියට ගමන් යන්නේ පස්සට ගමන් යන්නේ නැසයි නිගණ්ඨනාත පුත්‍ර මේකට කවර කර්මයක් විපාකයක් පනවනවා දැන් කියන්නේ මේ චතුයාම සංවරයෙන් යුක්තව කියන්නේ සතුන් මරන්නේ නැහැ කියන එකනේ හැබැයි ආ ඉස්සරහට පස්සට යනකොට ඉබේ පෑගෙනවලු සත්තු පෑගිලා මැරෙනවාලු ඒ මැරෙනකොට ඒක ගැන මොකද්ද අහනවා නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ සාමාන්‍ය නිගණ්ඨනාත පුත්‍ර කරන කර්මය වැඩි ලොකු කර්මයක් ලොකු වරදක් නෙවෙයි කියනවලු නදක්වනවා රූපපතිදී සිතා කතා කරන සිතා කරයිනවා ඒ හිතල මරුවොත් පැබු එනම් මහා සාවත්‍ය රූපපති නිගණ්ඨනාත පුත්‍ර චේතනා නැත සිත කවර කර්ම කවර දණ්ඩේට පනවන මනෝ දණ්ඩේ ස්වාමීනි චේතනා හිතල කරොත් පව් වැඩිලු හිතල කරේ නැත්නම් පව් අඩුලු එහෙනම් ගෘහපතිය හොඳට කල්පනා කරලා කතා කරන්න ඔයා කලින් කිව්ව එකට දැන් කියන එක ගැලපෙන්නේ ඔයා කියනවා හිතලා කරන දේ බලවත්ලු. එහෙනම් මනෝ දණ්ඩේ බලවත්ය කියලා කියනවා ගෘහපතිය. එහෙම කරන්නලු ඔයා කලින් කිව්ව එකට දැන් කියන එක ගැලපෙන්නේ නෑ දැන් කියන එකට කලින් කිව්ව එක ගැලපෙන්නේ නෑ කියලා. ඉතින් ස්වාමීනි මම සත්‍යේ පීඨ කතා කරන්නෙමි අපේ කතාව වේවා කියලා ඔබ කලින් මට කිව්වා. හැබැයි දැන් සත්‍යේ පීඨ නෑ ඔබ. ඔබ කලින් කිව්ව එක දැන් වෙන්නේ නෑ දැන් කියන එක කලින් එකට ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙසේ කියන නමුත් මේ කාය දණ්ඩේමයි ශ්‍රේෂ්ඨ මේ වාග් දණ්ඩේ මනෝ දණ්ඩේ ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ කියලා නැවතත් කියනවා. ඊළඟ තුන්වෙනි වතාවට භාග්‍යතුන් වහන්සේ කියනවා ගෘහපතිය කුමක්ද හිතන්නේ? මේ නාලන්දව සමෘද්ධ වුණා ඉතා සමෘද්ධයි බොහෝ ජනතාව පිරලා ඉන්න දහස් ගණන් ලක්ෂ ගණනින්. ඉතින් නාලන්දව සමෘද්ධයි නේද කියලා අහනවා. එසේ ස්වාමීනි කියනවා. එද සමෘද්ධ වූ නාලන්දාවට එක මිනිස්සේ කඩුවක් උස්සනලා කියනවා මම එක මොහොතකින් සියලුම ප්‍රාණි සියලු සත්වය මස් ගොඩක් බවට පත් කරනවායි කියලා. ඒක කරන්න පුළුවන්ද කියලා අහනවා. ඊළඟට ගෘහපතිතුමා පුරුෂයන් 10 දිනක් 20 දිනක් 30ක් නෙවෙයි 100ක් ආවත් මේ නගරේ එකපාරකින් මස් ගොඩක් කරන්නට බෑ කියලා. එක්කෙනෙක් එක පුරුෂයෙක් මොනවානම් කරන්නද කියලා අහනවා. එක්කෙනෙක්ට කරන්න පුළුවන්ද අහනවා ඒක. නබ කුමක්ද කියන්නේ ගෘහපති යම් එරිදි බලයේ තාපස කෙනෙක් ඉෂිවරයෙක් කියලා කියනවා මේ නාලන්දාව එක මොහොතකින් මම අලු කරනවා කියලා වෙන්න පුළුවන්ද කියලා අහනවා කියන ස්වාමීනි මේ නාලන්දාවනේ මේ නාලන්දාවගේ 10ක් වුණත් 20ක් වුණත් 30ක් වුණත් 50ක් වුණත් එරිදිමත් තාපසයකට තමන්ගේ සිතින් අලු කරන්න පුළුවන් කියලා කියනවා එතකොට මොකද කියන්නේ ගෘහපතිය කල්පනා කරලා උත්තර දෙන්න ඔබ කලින් කිව්ව එකට දැන් කිව්ව විරුද්ධ කලින් කිව්ව එක ආය දණ්ඩේ ලොකුයි වාග් දණ්ඩේ මනෝ දණ්ඩේ ලොකු නැහැ කියලා. ඒතර දෙවනුවට කියනවා දැන් මනසින් පුළුවන්ලු මේක මේ වගේ නගර එකක් නෙවෙයි 50 විනාශ කරන්න කඩුවෙන් බහැල්ලු විනාශ කරන කයෙන් කරන්න බැරි එක මනසින් කරන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් මේ කාරණේත් එක්ක නැවත කියන භාග්‍යතුන් සබ කිව්වනේ සත්‍යේ පිහිටනවා අපි කතා කරමු කියලා. දැන් මේ මොකද්ද වෙන්නේ කියලා අහනවා. ඊපස් එහෙම කිව්වත් කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මෙසේ කිව්වත් මම නම් කියන්නේ කාය දණ්ඩයමයි පව කරන්න මුල් වෙන්නේ වාග් දණ්ඩේවත් මනෝ දණ්ඩේවත් එසේ වෙන්නේ නැහැ. නැවත අවසාන උපමාවකුත් භාග්‍යතුන් වහන්සේ දෙනවා. ධෝපත්‍යම් කුමද්දිතා
දණ්ඩකාරන්නි කාලිංගාරන්නි මෙද්දාරන්නි මාතංගාරන්නි කියන මේ මහා වනාන්තර ඇතිවෙච්ච මුල් හේතුව ඔබ දන්නවද කියලා අහනවා. එතකොට කියනවා ස්වාමිනිය සේ මේ දණ්ඩකාරන්නි කාලිංගාරන්නි මෙද්දාරන්නි මාතංගාරන්නි ගම් නගර විනාශ වෙලා මිනිස්යන් මැරිලා වනාන්තර වුණා කියලා මම අහලා තියෙනවා කියන කතාව. ඒ අතීත කතාව මේ අය අහලා තිබිලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කලනොත් මේක ජනවාහරේ තිබිලා තියෙන මේ කතා අතර. ගෝපති කුමාර දිතන්නේ ඒක කොහමද උනේ මේ දණ්ඩකාරන්නි කාලිංගාරන්නි මෙද්දාරන්නි මාතංගාරන්නි විනාශ වුනේ කොහොමද? ස්වාමීන් ඉසිවරුන්ගේ හිත දෝෂ කිරීම නිසා, හිතින් වැරදි කිරීම නිසා, ඉසිවරුන්ට විපත් පැමිණීම නිසා, විශේෂයෙන් රජවරු විසින් විපත් පැමිණීමෙන්ම මේ දණ්ඩකාරන්නි ආදී ආරණ්‍ය නගර විනාශ වීමෙන් කලිඟු රට ආදී රටවල් විනාශ වීමෙන් සිදුවෙච්ච බව අටකතාවේ විස්තර විවරණ සහිතව තියෙනවා. ඒ කතා ටික නමුත් අපිට වෙලාව සීමිත නිසා අද ඒක විස්තර කරන්න වෙන්නේ නැහැ. ඔබට බලා ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි අටකතා පරිවර්තනය ගත්තොත් උපාලි සූත්‍රයේ තියෙන වර්ණනාවිද තියෙනවා. මේ කාලිංගාරන්නේ දණ්ඩකාරන් නිසා මාතංගාරන්නේ මේදාරන්නේ හැදුනේ කොහොමද කියලා බලනකොට ඉෂිවරුන්ට කරපු විපත් නිසා, මනසින් කරපු දූෂ්‍යතාවයන්, ඉතින් මනස දූෂ්‍ය කරගත්තු නිසා ඒ නගර පිටින් විනාශ වෙලා වැසි වැහැලා ගල් වර්ෂාවද වර්ෂා වැහැලා වැලි වර්ෂා වැහැලා මිනිස්සු යට වෙලා මැරිලා තනිකර වනාන්තර බවට පත්විච්ච බව විස්තර කරනවා. ගෘහපතිය ගෘහපති කල්පනා කළ කියන්නේ ඔබ කියන්නේ මේ හිත දෝෂ්‍ය වෙලානේ නගර විනාශ වුනේ. එහෙනම් ඔබ කිව්ව කලින් කය මුල් වෙනවා. දැන් කියනවා මනෝදණ්ඩයයි මුල් වෙන්නේ කියලා. ඒ නිසා ඔබට කලින් කිව්ව එකට දැන් ගැලපෙන්නේ, දැන් කියන එක කලින් කිව්ව එකට ගැලපෙන්නේ නැහැ. දැන් ඔන්න උත්තර දෙනවා ස්වාමීනි, මම පළමු උපමාවෙම භාග්‍යතුන් වහන්සේ කිරේ පැහැදුනා. හැබැයි භාග්‍යතුන් වහන්සේ විසිතුරු වචන විලාශය, දේශනා විලාශය අහන්න ආස නිසා මම තවදුරටත් ඔබ වහන්සේ විරුද්ධව හිටියේ. හැබැයි හිතින් විරුද්ධ වුණා නෙවෙයි, මට තව කරුණ අහන්න. දැන් එහෙම විරුද්ධ වෙච්ච එක හොඳයි නේද? ඒතකොට අපිට තවත් කරුණ හතරක් අහගන්න ලැබුණා. ඒ නිසා කියනවා මැනවි ස්වාමීනි, යහපති ස්වාමීනි, හරියට යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ, වහලා තියෙන දෙයක් වැහුම් මැරලා පෙන්නෝ වගේ, මම්මුලා වූ කෙනෙකුට මග පෙන්නෝ වගේ, අන්ධකාරය ඇසත්තු රූප දකිත්වායි තෙල් පහනක් දරන්නාසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නොඑක් ආකාරයෙන් මට ධර්මය ප්‍රකාශ කළා. ස්වාමීනි, මම ඒ භාග්‍යතුන් වහන්සේ සරණ කොට යමි. ධර්මයේද භික්ෂු මහා සංඝරත්නේ සරණ යනවා. අද පටන් මම දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙකු ලෙස පිළිගන්නාසේක්වා කියලා මේ ජීවිතේ පළමු වතාවට මේ ගෞතම බුදු සසුනේ උපාලි ගෘහපතිතුමා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකේ බවට පත් වුණා. ඉතී පත්තිලා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නැවත කියන ගෘහපතිය හිතලා බලල කරන්න, ඔයා ප්‍රසිද්ධ කෙනෙක්, ඔයා වගේ කෙනෙක් ඉක්මන් තීරණ ගන්න එක හොඳ නෑ කියනවා. එතකොට මෙයා කියනවා ස්වාමිනී, මම දෙවනි වතාවට පැහැදුනා. මොකක්ද හේතු? ඔබ වහන්සේ මට කල්පනා කරලා බලල කරන්න, ඔබ වගේ ප්‍රසිද්ධ පුරුෂයෙක් එවැනි තීරණ ගන්නකොට හිතලා මතලා කරන එක හොඳයි කියනවා. හැබැයි වෙන ආගමක කෙනෙක් මම වගේ ශ්‍රාවකෙක් හම්බුනා නම් කොඩි උස්සගෙන පෙරහැරේ යනවලු උපාලි අපේ ශ්‍රාවකේ උනා කියලා. නිසා දෙවනිවත ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා ධර්මයත් මහා සංඝරත්නයත්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔබගේ කුලය ගෙදර නිගණ්ඨයන්ට පැන නිදක් වගේ ආහාර ලැබුණු තැන. ඒ නිසා ඒ නිගණ්ඨයන්ට ආහාර දෙන එක නවත්තන්න එපා කියලා තුන්වෙනි කරුණත් ඉල්ලීමත් කරනවා. එතකොට උපාලි ගෘහපතිතුමා කියන ස්වාමීනි පුදුමයි, මං අහලා තියෙන්නේ අපිටම දෙන්න අන්න අයට දෙන්න එපා කියනවා කියලා. නමුත් ඔබ වහන්සේ මාව මෙහෙවනවා ඒ නිගණ්ඨයන නැවතත් දානි දෙන්න කියලා. එහි වනාහි ස්වාමීනි, අපිම කල් දැනගන්න, අපි සුදුස්සක් කරනවා ස්වාමීනි. එසේනම් ස්වාමීනි, මේ භාග්‍යතුන් වහන්සේ මම තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා මේ ගෘහපතිතුමා තුන් වරක් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ මහා සංඝ රත්නේ සරණ ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාව දේශනා කළා. දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කාමාන ආදීනව කතා, ඕකාරි සංකලේශ කතා, නෙක්ඛම් යානිසංස කතා දේශනා කළා. මුදු වෙච්ච වෙලාවේ හිත සුදුසු වෙච්ච වෙලාවේ, නීවරණ පහ වෙච්ච වෙලාවේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරද්දී මේ උපාලි ගෘහපතිතුමා අරත ධර්ම නිරුද්ධි පටිභාන සහිතව සෝවාන් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට යෙදුණ. එහෙමනම් අදට අපි මේ දේශනාව මැදින් සමාප්ත කරනවා. හෙට දවසේ දේශනාවේදී මෙතන සිට ඉතිරි කොටස අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් වාදයේ සඳහා පැමිණි උපාලි ගෘහපතිතුමා පළවෙනි ප්‍රශ්න විවරණයෙන්ම පැහැදිලා තුන් වතාවක් තිරුවන් සරණ ගියා. විස්තර දේශනාව ශ්‍රවණය කිරීමේදී, චතුරාර්ය සත්‍ය දේශනා ශ්‍රවණය කිරීමේදී සෝවාන් ඵලයෙන් නිවන් සාක්ෂාත් කරගත්තා. ඉතින් එතෙක් අපි ශ්‍රවණය කර මේ දේශනා ධර්ම බලයෙන්
උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපටත් සුවසේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. සාදු 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 සදහම් ධර්ම දේශනා මාලාවේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ සූත්‍රය අසුරු කරගත් මේ ධර්මානුශාසන පැවැත්තු අම්බත්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්තර විචිත්‍ර බහනක පූජ්‍යපාද රිදීගමින්දා ලොකු ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.